හිටවත්මිට්. මේ මොහොතේ සමහර පුද්ගලය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි, අධිකරණය විවේචනය කරන්න පුළුවන්ද බැරිද කියන කාරණී. විශෂම පොලස් මාධි ප්‍රකාශකවරයා පහුගේ දවසුළ නිරන්තරයම කියපු කතාවක් තමයි, සමාධ්‍ය මාධ්‍යවල වැඩකරනකොට පරිස්සම්්‍යල්ල ආ්ඩුවවේචනය කරොත්, පොලිසිේවියෝච්චනය කොත් අධිකරණ වේචනය කරොත් අපිගෙනනල්ලො ඹුල කූඩු කරනයි ගෙන කතාව. මේ නිසාම මෙහි වෙනකොටත් අපේරටේ සමහර මාධ්‍යකාරෝ ශ්‍රෑන්වාර්ණයක් දාගෙන ඉන්නවා.ිටටූර්නි දරරිස්පූඩ් නැතම් නීති විද්‍යාවකෙන විශේඩී පෙන්නලදින කාරණයක් තමයි, නීතය විතරක්න මේ සමස්තේමත් බලහත්කාරෙන් උනත් වෙනස්කිරීමේ හැකියාවක් තියෙනමයි කියන කාරණය. මොකද අධිකරණයට මේ බලය ලැබිල තියෙන්නේ මේරටේ විදයිකු බස්ථාදායක අධිකරන කියෙන බල තුනතියෙන ජැනතාවට. ජනතාව තමයි, තමන්ගේ බලය, තුවනි පාර්ශවයක් හරා ක්‍රියාම්මක කරවගන්න. එකන්නේ අධිකරණ බලිය අපි පාර්ර්මේන්තුව අහරහා උසාව වගින් තමයි ක්‍රියාම්මක කරන්නේ. එනිසා කිසිම් ආකාරයක වැරදක් සිදුවෙනවනම් ය ශාස්ත්‍රී වශයෙන් විේචනය කිරීමට ඕනෑම කෙන කුටායිතියක් තිබෙනවා. ප්‍රශ්නය මතුවන්නේ ඔහු කිසිම් ආකාරයක දේශසාගතව එහම නැත්තම් හේතුවක් සහිදභ කතා කරනවද නැද්ද කියන කාරණේ. Sස්B දිසානායක කියන වාචාලයා සේස්ාධී කරණයවගින් වර්ධකරු කරේ ඔවු කියපු ඒවගේ වාචාල කතාවකට. එෙමන තම් හේතුවක් රහිතවන තම් සාක්සිි රහිතව කරපු බරපතල චෝදනාවකට. ඉතින්මි තෝරණ කෙසේවෙතත් පෞ්ගේ කාලයක් පුරාම් එකනෙ දෙදස් පහළුවට පෙර අපේ රටේ එලිවිච්ච කාරණය තමයි, බොහොන් අඩුතු න්දු ලිවේ අර්ලිය ගහ මන්දවේ කියන කාරණය. දෙදස් පහළුවට පෙර. මරු මර තමන්ගේ පමෙක් සේෂස්ටාඩිකෙන්නේ අගවිනි සුරු කරා. පිට පූවිනි සුරුුවරිය නීති විරෝධී ආකාරයට පහ කරලා. පත්ේ කාලෙක එලිවුුණා ඔහු යාපාලන ආණඩුව බලට පත්වුණට පස්සේ යාපාන ආණ්ඩුව ජනාධිපටිවරයාට එකන ග්‍රම්ම සේවක සිරාට ඇවිල්ලා පෞද්ගලිකව කියලා තියෙනවා තමන් තරතුරෙන් අයින් කරන්ඩ එපා ආණ්ඩුවට හිතවත්තුදයට තේන්දු දෙන්නම් කියන කතාව. එතකොට ඔබට හිතාගන්නට පුළුවන් මරාගේ පාලන කාලේ තුළ කොහොමද මේරටේ අධිකරණේ තීන්දුදුන්න කියන කාරණි. මේබෙනුකුට පැහැතිලුව පෙනියෙන කාරණයක් තමයි මරාට හිතවත් එමන තම් මරාට කඩයන රාජිපක්ෂ පවුලේ අසූචිත් සෝඳදයි කියන පාදඩයන්ට පාහරයන්ට මිනිීමරුවන්ට හොරුන්ට තක්කඩින්ට මෙවෙනකොටත් විවිධ ආකාරීෙන් අධිකරණ සාන ලැබෙනමයි කියන කාණ. වැෙන ඉතා පරපතල චෝදනා එල්ල වෙලාතිබෙනවා පහුගේඩවස්වල අභ්‍යාචනාධි කරණය දීපු 3න්දුව. එ කොටරම් දුරට නයිතික වශයෙන් බලාම්මකද කියලා සමහරය ප්‍රශ්න කරනවා. අනිත් කාරණයත් තමයි රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නීති පෙතිවරයා.මිටනි අපේරටේ පවතින්නේ චෝදනාම්භක ක්‍රමේ, ලෝක ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි චෝදනාම්මක ක්‍රමය අනිතක තමයි විර්ශ නාම්භක ක්‍රමය. අපේරටේ තියන්නේ චෝදනාම්භක ක්‍රමේ. එකනේ දෙපාර්ශ විසින් ඉදිරිපත් කන කරුණු සලකළ බල තමයි විනිසුරුවරයා තිීන්දුව දෙන්නේ. එම නිසා එක් පර්ශභයක් අවශ්‍ය කරුණ ඉදිරිපත් නොකරොද අනිවාර්යම, අනිත් පර්ශ්යට වාසිය ලැබෙනවා. මේක තමයි මේමෙන කොට අධිරනමගින් සිදුවවෙන්නේ. පෞුගේ දවශසල විස්වනි ආන්ුප වස්ථාංශයෝදන ගෙනාපු වෙලාවෙේ. මේනටේ මධ්‍යස්ත බහෝදනෙක් පෙන්නල දීපු කාරණය තමයි. මිනිීමරු ගෝටට ශේස්ථාධිකරණයට අභ්‍යාචනාධිකරණයට වගේ ඉහල්ල අධිකරණවලට විිනිසුරන් කිසිදු බග වගිාගගෙන් තොරව සිය කැමත්තයෙන් පත්කිරීමට ඉඩදීම අතිශය බරපතලායි කියන කාරණය. ොකද විනිසුරුවරුන්ට වක්්‍රවත් රජුවත් ඔහුට ඉතා පාසුවයුම් බලපෑම් කරන්නට පුළුවන්. මොකද විනිසුරුවරුන්ගේ සමස්ත පෘතිය ජීවිතයම එක පුද්ගලගේ අතේ තියෙන නිසා. මිත්තුූරණි මේමෙනකොටත් මයින්ද රාජිපක්ෂට හිතවත් එක් මිනිීමරුවයෙක් පාර්ලිමින් තුවන්නවා. ඕගෙන් අඩුවටත් අනිවාර්යමි ඉදිරියේදී මේ බලපෑම් සිදනුව කිය එක තමයි, නීති ශේස්ත්‍රී බොහෝ දෙනෙක් පෙන්න්නාදින කකාරුණ ඊට අමතරව ආණ්ඩුවට තියෙන බරපතනම නඩුවර්තමයි මල්වාන තියෙන අර අයිතිකායෙක් නැහැයි කියන මාලිගාවේ නඩුවත්. බැසිල් රාජ පක්ෂ ඒකේ අයිතිකාරයක් කියන එක පහුගේ දවස්වල සාක්ෂලිදලි වනා. හැබැයි මේ සඳහා සාක්ෂ දෙමින් හිටපු ග්‍රුවනිර්මාණ ශිල්පියට මේ වන විටත් මන්න තර්ජන තිබෙනවා. ඒනිසාත් තමයි ඕ අධිකනට දැනුම්දුන්නේ ඔහුට අධිරණ ඉදිරයේ ශක්ෂදීමට තරම් මානසික සක්ෂුවයක් නැහැයි කියන කාරණේ. මිටෝණ බට මතගනං මීට පැර, දුමින් දරයි නඩුවක් තිබුණනාා මහාදි කරණේ. ඒක තිබුණේ අහිංසක පුංචි ගෑනුලමයකුට ලිංගික අඩත්තේටම් කරපු නඩුවක්. ඒදයේ දරුවටත් ශක්ෂදීමේ හැකිය අාවක් තිබුණේ නෑ මොකද ආණ්ඩුව කරපු බලපෑම්සාහ විශේෂම දුමින් දෙක මැරයෝ කරපු බලපෑම්. අවසානි දෙ ඇයටට ඩිප්‍රේෂන් නැත මනෝව්‍යාධ්‍ය යවා කියලා ශාක්ෂදීමේ අපහසුව පැන්වුවීමෙන් පස්සේ. විිනිසුරුවරයා මේක සාධාන්න විදියට හිතා නැතුව ඔහ නිදස්කට නිදහස් කර. එදාම ඔබට මතගනං දුමින්ද සිල්වා විශේෂම අධිරන ශේත්‍රය පිළිබඳව අධීක්ෂණය කරන මන්ත්‍රීවරේ කටේ නැතං ඇමතිු කරෙක් විටියට පත් කර. මිත්‍රනි දවශෙන් දවස අපේරට බල්ලට යනවා. නීතිය පාලනය විහිළුවක් වෙනවා. කාල කන් ත්ව වෙනස් කරන්න පුලුවන් ඔබටත්මතාත් මොකදය මුන් සියල මදනා ොක්ති විින විදයක් වස්තහදායක අධිරන බලය තිනෙන අපිට. එනිසා පුද්ගර වෙනසකින් නෙමෙයි ප්‍රතිපත්ති මේ වෙනසාක් කල හැකි. ඒ සදා නායකත් ඩියහැකි ඒස හම් මග පෙන්ව හැකි සමාජදේශපාල කණ්ඩායමක් සමඟයි අපි පෙරටම. මෙටනි අර්ගලට ජැගන නොති ඔපට සසිපත් කරමින් මවබෙන් සමමුගාන්න ඔබ සැමට ජය.